मुन मुन ठंडा ठंडा क्यूवा बहुमत दिवंगत अगणत विपक्ष राजपक्ष मंत्री प्रश्न उत्तर මේ සියලුම දේශපාලන පක්ෂ පොට්ටකට යට ගිහිල්ලා කිවිදිලා යට පොඩ්ඩක් ඉන්න මේක ආචාර්ය මහාචාර්ය සාමුෘතිකයන්ට නීතිජවරු ගෞරවනීය විනිශ්චකාරතුමාලට මහා සංඝරත්නයේ සහ සියලුම ආගමික නායකයන්ගේ අනුදැනුම පිට මඟ පෙන්වීම තුල අවුරුද්දක් දෙකක් මේක අපි පාලනය කරන්න දෙමු කියලා මම යෝජනා වගේනවා අපි ඒගොල්ලලා සමග ඒගොල්ලගේ සමග අපි එකට ඉඳිමු කියලා. දැන් බලන්න කාදිනල් තුමාගේ ප්‍රකාශය ඊයේ පෙරේද. කාදිනල් තුමා මම හිතන්නේ මෑත ඉතිහාසයේ අපිට පහළ වෙච්ච චූඩා මාණික්කයක්. ඒ කාදිනල් තුමා. ඒ නිසා මම ගෞරවනීය මහ සංඝරත්නයට කියනවා අනේ කරුණා කළා වාර්යපොළ සුමංගල හාමුදුරුව වගේ මේ රට රැකගන්න එන්න ඉස්සරහට අපි ඔබ වහන්සේලා සමග ඉන්නවා මේ බොහොම යටපත් කමින් ඉල්ලන්නේ මම මා සංගරත්නයට ආදරේ ධර්මයට ආදරේ මගේ රටට මං ආදරේ මම සිංහල බෞද්ධයෙක් කැටියට මම සිංහලයේ කැටියට මං කිසිම ජාතියකට ආගමකට වෛර කරන්නේ නැහැ හැබැයි අපේ සිංහලකමට ගහන්න આવොත් එදත් මම කිව්වා සිංහලකම නැති කරන්න આવොත් පංසල් නැති කරන්න આવොත් බෞද්ධ ධර්මයට හානි කරොත් මහා සංඝරත්නයට හානි කරොත් එදා දුටු ගමනු ගත්ත කඩුව මෙහෙම විනිශ්චය ගන්න වතට ජනතාව සමග මම ඔය බොරුවට සත්‍යක්‍රියා කරන්නයි බිම වාඩි වෙන්නයි පෙළපාලියන්නයි නැහැ ඒ මං එන පෙළපාලියේ රූණෙන් ගමනු ගියා වගේ සන්නද්ධ පෙළපාලියක් වෙනවා කියන එක මම කියන නිර්භීතව දැන් මේ කටානිද්දා විශාල විශ්වාසභංග යෝජනාව හැබැයි ඊට පස්සේ ජනාධිපතිතුමා ජිනීවා යන්නත් ඉන්නවා දැන් මේ ආණ්ඩුවේ නාට්‍යයක් කියලා කියනවා දැන් උත්සව සමිති ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිතවත් කුරුසිය සමිති කියනවා දැන් මේ නාට්‍ය මේ ජිනීවා යනින්ද මේ විශ්වාසය පෙන්වන්න එහෙම යන්නේ කියලා ඇත්තටම මේ කෙහෙල් කරමු කියලා එතකොට ගිරේට අහුවෙලා තියෙනවා දැන් බම් ගැන මම කියන්න මම ඇමතිවරයා ඇරේ ඉන්න කාලේ චන්ද්‍රගා මැතිතුමා ගියා ආණ්ඩුවේ मगे पुता मे लगे संबंध के बुद्ध लुको कल मारे मुखद मैं अमित कम इलासुना मग अमित कम इलासुना चंद्रिका मत मे साक्ष मम खम कर अमित कम इलासुना अरे एक मट नियोज्य मत कम निवेदिपुने अमित वे सतु बलदल मट दिपुने बड़ी කරුණා කළා ඔබතුමාට මගේ හොඳ මිත්‍රයෙක්. නමුත් කොන්දක් තියනවනම් අවජාතක නොවේ නම් ජාතකයේ වදන දෙමව්පියන්ට ගරු කළා දරුවන් දෙවියන්ට යන්න ඉඩ දීලා ඉල්ලාසුයක්. ඉල්ලාසුයක්. කොන්ද තියනවනම් නැත්තම් ඔබත් වැටෙන්නේ ඒ ජනාවලේ සමාජිකයෙක් හැටියට. අර චැනල් බෝක කතාවක් ඕගි ඉස්සෙල්ලා කිව්වේ මම. राज्य नायक मेक दलगत मैं
සිරිසේන මහත්මය දැනගත යුතුමයි. විපක්ෂ ඉති රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය දැනගත යුතුමයි. ඉහළ පෙළේ ටොප් ලෙවල් දේශපාලනඥයෝ දැනගත යුතුමයි. ආරක්ෂක ලේකම් පොලිස්පති එතකොට හමුදාපතිගේ සලහේ මේජර් ජෙනරල් මම ඉදිරිදී මොකක්ද දැනේ බඩ මතක නැහැ කවුද ඉන්නේ කියලා. ඉහළ පෙළ දැනගත යුතුමයි. ඒ කුමන්ත්‍රණය තමයි මේ විශාල විනාශය හරියට කොඳුරුවෙක් හා සමානව පොඩි කළා හිතලා දැම්ම එළියට මේක ගැන සැකයක් තියෙනවා මේක ඇති වෙන එකක් නැත කියලා මේක ලොකු කුමන්ත්‍රණයක්. මොකද මේ කුමන්ත්‍රණේ මොකද කුමන්ත්‍රණේ මෛත්‍රී බල සිංහසේන කොන්ද බල නැතිකම නිසායි මහත්යට රාජපක්ෂණ බලය ගන්න ඕන නිසා එතුමා සිංගප්පූරුවට ගියලා එතුමා දන්නේ දවස් එකමාරකට පස්සේ එතුමා කාමරේ නිදන්ගත වෙලා කාමරයක් ඇතුලේ යන්න නිදන් ගත වෙලා අපි දන්නේ නැහැ නිදන් ගෑරුවාද කියලා. සිංගප්පූරුවේ කාමර නිදන් දියුද කියලා මම දන්නේ නැහැ. අපගේ කාරණ නිදන් නැහැ. එතකොට මම කියන්නේ කාදිරතුමා කියන කාරි මම එතුමාට ගෞරව කරනවා. ගෞරව කරනවා මම. මේක විශාල සම්බන්ධයක් තියෙනවා ප්‍රධාන පෙළ දේශපාලනඥයෝ දැනගෙන රාජපක්ෂවරුන්ට මේ බලය ගන්න මේ විනාශය කළාද ඒක අනිත් අය උරුපදන්න උනද කියලා. आरक्षक प्रधान සලේ මාත්‍යා වැරෙන්නේ නැතුව ගහකාරි බදාගෙන ඉන්න ප්‍රවේශමයි. මේ වැරදි වුණා නම් වැරදි පිළි අරගන්න. එච්චරම කියන්නේ තියෙන මම මේවට බය ඇති මිනිහෙක් නෙමෙයි. මේකට වගකීම යුතුයි එදා ඉන්නු රාජ්‍යනායකයන් රාජපක්ෂල. මම තව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවට මතක් වුණා. සෝමාඳුරු කියන්නේ බුද්ධ කාලේ හිටපු ආනන්ද හාමුදුරුව වගේ සුවිශේෂ ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මය බණ ඇසීමට මිනිසු පොදි කෑ. ලොකු විප්ලවයක් කරා. ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හිටිගම පිටරටදී ආවත් මට තියෙන ආරංචි. මහපාරෙම යනකොට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට ජනතාව ගැවසන තැන්වල ඉන්නකොට දැන් තමයි කියන්නේ මේක බෝලගෙන් එකේ කුමන්ත්‍රණයකින් තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නේ බෝලගෙන්. ඔය සජිත් ගහක්කලෙම ඉන්නේ ඒකනේ. ඔය විපක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉහළ පෙළේ ගොඩක් කට්ටිය බෝලගෙන්. ඉහළ කට්ටිය ඒ සල්ලියම් මෙන්න. මෙන්න මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මම කරනවා. මේකෙන් ප්‍රේෂන් එන්න ආණ්ඩුව මේ පිළිබඳව අවධියෙන් නැවතියොත් තවත් ස්වාමීන් වහන්සේලා ගොඩක් අපවත් වෙයි හිටිගම ධර්මදර ස්වාමීන් වහන්සේලා හරි